බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ශේෂත්‍රයේ නගා සිටුවීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරීන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බවත්, එහිදී විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කරමත පැටවී ඇති බර ඉන් ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර්ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසිය ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන බලධාරීන් වෙත පැහැදිලි කර තිබෙනවා. අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. රැකියා විරහිත උපාධිධාරීන් පුරප්පාඩු ඇති ආයතනවලට ගැලපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. 2018 වසරේ උසස් පෙළ සමත් දරුවන් හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට පියවර ගත යුතු ඇති බවත්, එමෙන්ම 2019 වසරේ සිට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී කෙටි කාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතු ඇතැයිද ජනාධිපතිවරයා පවසා ඇති අතර, කෙටි කාලීන වශයෙන් රටට අවශ්‍ය ශ්‍රම බලකාය බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. ගුරුහිඟය පියවීමට පියවර ගැනීමටත් පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යෙන්ම පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපති අධ්‍යාපන ශේෂ්ත්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය යන මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.